හෙළ දීපට දැන් මහ හෙළ දීපය ඉස්සර හඳුන්වලා තියෙන ඉතිහාසය අපි භූමිය වර දීපය ඔජ දීපය කියලා මණ්ඩ දීපය කියලා එහෙම හඳුන්වලා තියෙනවා ඉතින් අපි මේ ඒ කියන්නේ විජේකින් ආපු කතාව ඒක පට්ටපල් බොරුවක් ඒක ගොඩක් අය බුද්ධිමත්ව පිළිගන්නේ සුද්ද හොඳට අපි අන්දලා අනිත් එක එහෙම මේ සුද්ද තමයි පටන් ගත්තේ මේ ඉන්දියාවේ මේක පටන් ගත්තේ සුද්ද ඉස්සර එහෙම තිබුණේ නැහැ අපි ඉතින් ගවේෂණය කරන්න ඕන අපි එකපාරටම බුද්ධිමත් කෙනෙක් වශයෙන් අපි ගවේෂණය කරන්න ඊට පස්සේ හෙළ ගොවිතැන නැති කළා හෙළ වෙදකම නැති කළා හෙළ පෙළ දහම නැති කළා දැන් තියෙන්නේ හෙළ පෙළ දහම තියෙන කාරණා නේද අපේ දැනුම් මුත්තා මහදැන මුත්තා මේ විකටේ කරලම දැම්මනේ ඔව් එතන කැඳ ඔව් දැනුම ගන්න යා ඔතන ආද විකටේ අපි කැඳ වීපු જાතිය කැඳ වීපම් පණ නැහැ කියලා ඔව් දැන් අදුණ කැඳ එකක් දීපුවට පස්සේ අයි දවල් ඕනේ ගොඩක් කියලා එක හයියත් තියෙන ඇනේ බක්කනේ ඒක නැතිලා ගියේ ඒක දින කිරිපිටි කොණ්ඩ කියලා ඔව් ඔවා අපේ ස්වාමීන් වහන්සේ ඔවා අත්තටම කාලීනව පණ වගේ දේශනා කරලා ඒක යථාර්ථය ඒක කර ඒක කියන්නේ හාමුදුරු ඉන්නවා මං කියන්නේ මේ දර්ශනයක් නේද නෑ නෑ ඔබanse නෑ මං කිව්වේ ඒ වගේ කවුරු හරි ඉන්නවනේ මොකද හේතුව දර්ශනයක් ගෙනියන්න ඕනේ අපි ඉතිහාසය ස්ටේජරේ කරගෙන ඒකනේ මගේ පෞද්ගලික අදහස මේ මම පිළිගන්නේ ලෞතර බුදුහාමුදුරු විදේශික කෙනෙක් කියලා. නෑ. මම දන්නේ මගේ පෞද්ගලික මන්දර එක නේද නේද. ඔබanse පොඩි දැන් මම කියන්න ඔබanse concept එක. මොකද එහෙම විදේශික කෙනෙකුට මෙච්චර සෙනෙහසක් ආදරයක් ඇති වෙන්නේ. නෑ නෑ. මෙච්චර කැක්කුමක් ඇති වෙන්න බෑ එහෙම විදේශික කෙනෙකුට මෙච්චර කැක්කුමක් මෙච්චර ආදරයක් ගෞරවයක් අපිට ඇති වෙන්න බෑ විදේශික කෙනෙකුට. බුද්ධිමත් හොඳයි ඒ කියන්නේ මම හරි කැමති මේ ගවේෂණය කරන්න. අපේ අනාගතය අපි හොයා ගන්න ඕනේ. අපි මංගුලා වුණ જાතියක් නෙමෙයිනේ. මම ජම්බුද්දීපය කියනවනේ. ජම්බුද්දීපයක් අද ලෝකේ නැහැනේ කොහෙද කියන්නේ. ඔය ජම්බුද්දීපය. ඒක මුදුන ජම්බුද්දීපේ සිංහල අරසස සිද්ධාක් කියනවා. මේ ලැබු භූමිය නේ ජම්බුද්දීපය. ඒක හරියටම පීක් කියන ඒවා මේ concept එක. මනුකුල සිරිත. මනුකුල සිරිත. මේ රටට ආවහනික දෙයක් මනුකුල සිරිත. මනුකුල සිරිතට තමයි පෝරු වෙනකලා සිරිත චාර ධර්ම සියල්ල කරන්නේ. එතකොට මනුකුල සිරිතට තමයි අදට සුද්ධෝදන මහාමාය රේණවහන්සේගේ සරණ මංගල්‍ය සිද්ධ වෙන්නේ. එතකොට මනුකුල සිරිතකෝ කොතනද උපත? එතකොට කෙරළ මහතාගේ විද්‍යාව තත්ත්වයක් නැහැ නේ මනුකුල සිරිත පෝරු වෙනකලා කතා බඳ චාරිත්‍රයේ ඉන්දියාවේ නේ. මම කියන්නේ මනුකුල සිරිත. ඒක මෙහෙම හිතන්නේ. මෙහෙම දෙයක් තියෙනවා. ඔච්චර ව්‍යසනාවක් මේ ඔච්චර ව්‍යසන ඇවිල්ලා යුද්ධ කෝලහල වෙලා ආවත් සාමාන්‍ය රටක ජාතික ආහාරය විනාශ වෙන්නේ නැහැ නේද ඒ කාලයක් තිස්සේ අපි දන්න කාලේ ඉඳලා අපේ රටේ ජාතික ආහාරය තමයි බත් මහන්තේ බලන්න සීකියාවල තියෙනවා විනය පිටකයේ තියෙන බුදුහාමුදුරුගේ බත් පිඩු කරලා වළඳන්න කියන වික්ෂුන්හ බත් පිඩු කරලා වළඳන්න චපු චපු හඳ නගාක වළඳන්න එපා. ඒ කාලේ බත් ගුලි කරන්න පුළුවන්. දැන් තමයි බත් ටිකක් අර යුද්ධ ගති අඩු නිසා ගුලි කරන්න බෑ රොඩුව යන්නේ. යුද්ධ ගති ගොඩක් දේවල් වල යුද්ධ අඩුයි. ගුලි කරලා වළඳන්න. එතකොට එහෙනම් ඒ රටේ ගුලි කරලා පිංගානේ තමයි ගවන්නේ. ගුලි ගවන්නේ. ගුලි කරලා. එතකොට එහෙනම් ඒ දැන් එහෙනම් ඒ ජාතික ආහාර තිබිලා තියෙනවා. කිරිබත් කැවුම් කිය සුජාතා කිරිබිඩු තාමත් අපි අරගෙන කිරිබිඩුනේ. ඔව් එහෙනම් දැන් ඉන්දියාවේ ගත්තොත් ජාතික ආහාර චපායි රොටි. අර සීතියවල තියෙන මම කියන්නේ අපිට හොඳ බත් පිඩු කරලා වංගන්න. අපිට කියන්න ඒක මෙහෙම අපි ඇත්තම අපි ගවේෂණය කරන්න ඕන. අපි එකපාරට දැන් සමහර අය හෙළයන් වශයෙන් බුදුරජාණන් වහන්සේ ධම්ම ලැබූ භූමිය වෙන මම ඇත්තම අපි සතුට වෙනවා. අපි සුදු කියන දේවල් එකපාර ගෙලින්න හොඳ නෑ. ඒක මම කියන්නේ මගේ පෞද්ගලික අදහසක් තියෙනවා මේ පෞද්ගලික මගේ අදහසක් ඒ කවුරක්වත් මං කවුරුත් පිළිගන්නේ නැහැ මම දැන් බුදුහාමුදුරුව විදේශික කෙනෙක් නම් නේ. එහෙම වෙන්නේ විදියක් නැහැ. විදේශික කෙනෙකුට මෙච්චර කැක්කම සෙනෙහසක් ඇති විදියක්. මෙච්චර පුදුම මනුස්සු බුදුහාම ජීවිත වල පුදුම ආදර ගෞරවයක් තියෙනවා. ඒකනේ උපත්තනනේ රැකෙන්නේ. ඒකනේ මෙහෙට දෙන්නේ.
මගුල් කඩුව තියෙනෙත් මේ රටේ නේද හඳුරන්නේ මගුල් කඩුව තියෙනෙත් මේ රටේ ඉතින් සිද්ධාර්ථ කුමාරයාගේ සිංහල දේශය සිංහල කියලා ලියන්නේ සිංහලේ හෙළ දේශය කොහෙද